नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु यहापत् वचने प्रतिमूर्तियो मागे बुद्ध पियाणन् वहन्सेट नमस्कार करमी। नमस्कार वेवा अति उत्तमनीय 550 जातक पुत्र वहन्सेगे 88वेनी सारंभ जातक देशनाव। कल्याणि मेव मुञ्चय्य नहि मुञ्चय्य पापिकं मोक्खो कल्याणिया साधु मुत्तो तपति पापिकान्ति। यहपत्तु वचनम मुहिं पिट करान्नेय लामक वचनयक् नुम करान्नेय। यहपत् वचनयागे कीम यहपति लामक तिपुल बन දෙලොව තැවෙන්නේය। ආකාර දෙකක් නැතුව එක හිතින් හදවතින්ම යහපත් වචන තෙපලන්නට අපට කියලා දුන්න මාගේ බුදු පියාණන් වහන්සේගේ සඳහන් පහස මේ මොහොතේ තිඳ ගන්නට තරම් වාසනාවන්තව සිටින වාසනාවන්ත පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ 88 වෙනි සාරම්භ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. මොකද්ද මේ සාරම්භ ජාතක දේශනාවෙහි ඒ වචනාර්ථ තුළ ගැබ්බලා තියෙන්නේ කියලා අපි පළමු විමසමු. පින්වුතුනි, සඳහන් වුණානේ කල්යාණ මේව මුංචෙයාති කියලා. ඒ කියන්නේ සිව් දෝෂයන්ගෙන් මිදුණු යහපත් සුන්දර නිවැරදි වචනම පිට කරන්න ඕනේ. ඒ වචනම විහිදුවන්ට ඕනේ. නහි මුංචෙය පාපිකන්ති, පවිටු පහත් අනුන්ට අප්‍රිය වූ අමනාප වූ වචන නොමුදන්නේය, නොකියන්නේය. මොක්ඛෝ කල්යාණියා සාධූති, යහපත් වචන පිටිකිරීම මැනවි, සුන්දරයි, යහපත්. මුත්තෝ තපති පාපිකන්ති, පවිටු රළු වචන මේ කියන පුජ්‍යලයාට පසුවේගෙන තැවෙන්ට වෙනවා. මේක තමයි මේ වචනාර්ථ තුළින් අපට දැක්ගන්න සිද්ධ වෙන්නේ. පින්වතුනි, මෙහි වර්තමාන හා අතීත කතාව විමසා බලනකොට බුදු පියාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමෙහි භික්ෂූන් වහන්සේලාට පනවපු ඕමසාවාද කියන සීකපදය අරභයා තමයි දේශනා කළේ. ඉතින් මේ කතා වස්තු දෙකම කලින් ප්‍රකාශ වෙච්ච නන්දි විශාල ජාතකෙහි ප්‍රකාශ වුණා. ඉතින් මේ කතා වස්තු දෙකම කලින් ශ්‍රවණය කරපු නන්දි විශාල ජාතක දේශනාවට සමානයි. ඒ නිසා ඒ ගැන විශේෂයක් මෙහි සඳහන් කරලා නැහැ. වෙනසකට තියෙන්නේ පින්වත්නි, බෝධිසත්වයන් වහන්සේ ගන්ධාර කියන රටෙහි තක්ෂලානුවර සාරම්භ කියන ගුණෙක් වෙලා උපත ලබා සිටින මොහොතේ කළ මේ ගාථාව කියන ඔය කාරණා තමයි වෙනස තියෙන්නේ. ඉතින් ගාථාව අපි ශ්‍රවණය කරා, මේ වචනාර්ථ ශ්‍රවණය කරා. ඉතින් ඒ විදිහට මේ ජාතක දේශනාව ගැන අපි දැනගන්න ඕන. අවසානයේ බුදු පියාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගිනහැර දක්වලා පූර්වාපර සන්ධි ගලපනවා. එකල බමුණ ආනන්ද ස්වාමීන් වහන්සේ බැවණිය නම් උප්පලවන්නා තෙරණින් වහන්සේ එදා ඒ සාරම්භ කියන උසම රාජයා වෙලා ඒ පිරිසට යහපත් වචනේ ගුණ සුවඳ කියලා දුන්නේ. දැන් මේ බුදු බවට පත් සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිමා කරනවා. අති උත්තම වටනා ජාතක දේශනාවක් මුන්දලක් වැය කරන්නේ නැතුව කෙනෙක්ගේ හි සතුට කරන්න යහපත් වචනයකට පුළුවන්. මරණයට පත්වෙන තරම් වේදනාවකින් ඉන්න කෙනෙක්ව සනසවන්න යහපත් වචනයකට පුළුවන්. බෙහෙතකට දෙන්න බැරි සහනයක් යහපත් වචනයකට දෙන්න පුළුවන්. ඒ නිසා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ පවගන්නන්නේ වේදකමට වඩා හෙදකම උතුම් කියලා. ඉතින් ඒ නිසා මේ යහපත් වචනයට කරන්න පුළුවන් දේ අති විශාලයි. ඒ යහපත් වචනේ වටිනාකම අපට තේරුම් ගන්නට හිතන්නට අවස්ථාවක් සලසා දෙන තවත් එක් ජාතක දේශනාවක්.